විරාමයෙන් අනතුරුව නැවතත් බලය සජීවී සංවාදයේ සමගින් අද අපි සාකච්ඡා කරන්නේ දේශපාලනයෙන් ඔබ්බට ගොස් අපේ රටේ වරින් වර මතුවන මෑතකදී මතු වූ ජනතාවට මහ ජනතාවට පාරිභෝගිකයින්ට හිස්රදයක් බවට පත්වන විදුලි අර්බුදය ගැන අපි සංවාදාත්මක වටේ මිලක අවස්ථාව යමුවන්නේ කැලුම් අමරසිංහ අයිතිනදු සහ පාරිභෝගිකයින්ගේ සංවිධානයේ කැඳවුම් කරු ඔබතුමාට ප්‍රශ්නයක් තිබෙනවා මහරගමින් රෝහන් ගුණරත් මහත්මයා ආයිබෝවන් ඔබතුමන්ගේ ප්‍රශ්න යොමු කරන්න ආයිබෝවන් මම මේ ප්‍රශ්නේ යොමු කරන්න කියන්නේ පරිපෝලික අයිති නිලයෙන් පිළිබඳ සංවිධානයේ නියෝජිත කැලුම් අමරසිංහ මහත්මයාගෙන් ඔව් මේ එතුමා නිතරම ප්‍රකාශ කළා මේ විදුහල් මණ්ඩලයේ දැන්ට යන්නේ පාඩු පිට කියලා. ඒතකොට මම කෙටි උදාහරණයක් දෙන්න කැමතියි. අද මහරගම රැවුල ප්‍රදේශයේ විදුලි බෙදවැටීමක් වුණා උදේ 9:00 අතර. එතකොට මේ බ්‍රේක් ඩවුන් සර්විස් එකට කෝල් කරාම මේගොල්ලෝ කිව්වා පැයකින් දෙනවා, පැයකමාරකින් දෙනවා කියලා. කෝල් කරපුවා මෙතන මේ කියන්නේ ටෙලිෆෝන් අන්සර් කරන දෙවනි ප්‍රශ්නයට ඉස්සෙල්ලාම උත්තර දෙන්න. ඇත්තටම එතුමා බොහොම හොඳ තර්කයක් එක මතු කරේ. මේ අපි මේ විදුලි ප්‍රශ්න පිළිබඳව කතා කරන්නේ ඇත්තටම 2017 ඉඳන්. මේ තින් මංග අපි මාධ්‍ය නිවේදන නිකුත් කරලා සාකච්ඡා කරලා ඇමතිට ලියලා මේ තියෙන ප්‍රවෘත්ති නිවේදන ඇමතිට ලියලා 2019/7/25 මේ අපේ 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 නිල වෙබ් අඩවියට සහ අපේ පේජ් එකට කියන්නේ සමාජ මාධ්‍ය පේජ් එකට ගියොත් එහෙම බලා ගන්න පුළුවන් මේ සැරින් සැරේ අපි ගත්ත ක්‍රියාමාර්ග මොනවද කියලා. එකින් එකට මම මේ පිටපත් අරන් ආවේ ඒකයි. ඊළඟට මේකේ මම කියන්නම් කතාව. දැන් ඔබතුමා දාන්න ඔබතුමාලා ලයිට් ගන්න යනකොට මෙතුමා දැන් කතා කරපු මහත්තයා දන්නවා ලයිට් ගන්න යනකොට තැම්පත් කරනවා ඩිපෝසිට් එකක්. ඒ ඩිපෝසිට් එක සාමාන්‍යයෙන් අපිව නියාමනය කරන්න, ඒ කියන්නේ විදුලි බල පද්ධතිය පිළිබඳව අපිව නියාමනය කරන්න තමයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඉන්නේ. එතකොට ඒ කොමිෂන් සභාව ඇතුලේ පනතෙන් හරියටම පැහැදිලිව අපේ අයිතිය රැකලා තියෙනවා. ඒ අයිතිය තමයි ඒ ඩිපෝසිට් එකට පොලියකුත් එකතු වෙනවා. මේක මහජනතාව දන්නේ. දැන් කෝටි 1450ක් විතර තියෙනවා අපේ සල්ලි. ඒ කියන්නේ විදුලි බල මණ්ඩලයේ සතුව. හැබැයි මේවා ඇක්චුවල් මෙහෙම පේන්නේ නැහැ. ඒවට වෙච්ච දේවල් මොනවද දන්නේ නැහැ. නමුත් තියෙනවා. හරි. එතකොට මේ මහ ජනතාවගේ මුදල් තියෙනවා. ඒ කියන්නේ මේවා අපි හෙළිදරව් කරලා මේකේ මේ සල්ලි ටිකට ගිය අවුරුද්දේ. ඒ කියන්නේ ගිය අවුරුද්දේ මේ සල්ලි ටිකට විශේෂ ආංශිකාරක සභාවක් පත් කරලා මේ සල්ලි ටික ගන්න හැදුවා මේ කොන්දේසි අයින් කරලා දාලා. ඒ කියන්නේ මේ අප මුදල් ටිකට වැඩේ දෙන්න හැදුවේ. එවලේ අපි මාධ්‍ය සාකච්ඡා තියලා හෙළිදරව් කරලා නඩු දානවා කියලා තමයි මේක බේරගත්තේ. ඒකින්ද මේ වගේ ගත්තොත් එහෙම විශාල ප්‍රමාණකින් අපි ඒ තැන්වලදී විදුලි ප්‍රශ්නවලදී මැදිහත් වෙලා තියෙනවා මේ විදුලිය ගැන කතා කරන හින්දා. ඒකට උත්තරේ ඒක. ඊළඟට දැන් ඇත්තටම ගත්තොත් එහෙම මෙතන මේ සංවාදෙදිත් පොඩි මදුෂාන් පුංචි වැරද්දක් සිද්ධ වෙමින් යනවා. මොකක්ද අර වැරද්ද? මේකේ දැන් මේ දැන් මොකක් හරි දෙවන ලෝක යුද්ධය හරි මොකක් හරි යුද්ධකදී පර්ඩිනන් කුමාරයා මැරුවාම පිහියෙන් ඇන්නාම ඒක තමයි හේතුව කියලා. ඒකනේ යුද්ධ පටන් ගන්න හේතුව, ආසන්න හේතුව. හැබැයි මේක ඇවිල්ලා දැන් අර මෙතුමා උදාහරණයට ගත්ත මාලක සභාපතිතුමා මේක ඇවිල්ලා සම්පූර්ණ අවුරුදු ගාණක් තිස්සේ මේක පාඩු ලබන. එතකොට මේක දැන් පාඩු ලබන. මේක ලාභ ලැබපු දවසක් නැහැ. මොන අමාත්‍යවරයා යටතේද විදුලි මණ්ඩලේ ලාභ ලැබුවේ? මට පුළුවන් නම් කියන්න ඉංජිනේරු මහත් එක්ක කතා කරලා මෙන්න මේ කාලේ ලාභ ලැබුවේ කියලා. මම අභියෝග කරනවා. කිසිම කාලයක ලාභ ලැබලා නැහැ. ඒ කියන්නේ මේ වැටුප් වැඩි කිරීම රෝමේව සම්බන්ධ ප්‍රශ්නටත් වඩා දැන් මෙතුමා කිව්වා අර ප්‍රශ්නය මොකද්ද? ඒකකයට නිෂ්පාදනයට යන ගාණයි ඒකකයට අපි ගන්න ගාණයි අතර පරතරයක් තියෙනවා 160% කියලා. එතකොට සූර්ය බල සංග්‍රාමය පටන් ගන්නේ 2016.
එතකොට සූර්ය බල සංග්‍රාම ඉලක්ක තිබෙ 2016 20 පද්ධතියට මෙගාවොට් 1000ක් එකතු කරා. හරි පද්ධතිය. ඒක තමයි ඉලක්කය. එකතු කරාද? නෑ. එහෙම හිස් කිසිම දෙයක් නෑ. බෝඩ් ලෑලි විතරයි. හේතුව තමයි අඩු ගාන ADB එකෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් මිලියන හරි 300ක ඩොලර් මිලියන 300ක ණය මුදලක් පාස් කරා අපේ වහලවල් උඩ සෝලා පැනල් ගහන. අපේ මේ අහිංසක මිනිස්සුන්ගේ දුප්පත් මිනිස්සුන්ගේ විශේෂයෙන් මේක ඒක පාස් කරෙත් වෙන ක්‍රමයක් කරා. මොකද්ද? විදුල මණ්ඩලයට ඍජුව ලැබුණේ. ඒක පාස් කරේ මොකද්ද මේ ගෘහණියන්ගේ කියන්නේ විශේෂයෙන්ම කාන්තාවන් දිරි බලගැන්වීමේ ව්‍යාපෘතියක් කරා. ග්‍රාමීය ජනතාව විශේෂයෙන් ග්‍රාමීය කාන්තාවන් සවි බලගැන්වීමේ ව්‍යාපෘතියක් කරලා තමයි ඒක පාස් කරේ. ඒකේ පාස් උනේ අන්තිමට නොගෙන හිටියා මේක. අවුරුදු එකහමාරක් දෙකක් ගත්තෙම නැහැ සල්ලි ටික. ඒ කියන්නේ විදුල මණ්ඩලේ ඒකට කිසිම දෙයක් ව්‍යාපෘතියක් ඉදිරිපත් කරේ නැහැ. එහෙම කරලා සල්ලි යනවා දැන් අපි ආපහු දෙන්න බෑ කියලා ADB කින් තුන්වෙනි ලියුම විතර එනකොට ඔන්න ගන්න කතා කරා. කතා කරාම හම්බුණා පළවෙනි මිලියන 50ක්. දැන් මේ මිලියන 50න් සෝලා පැනල් කොච්චරක් ගැහුවද? ජාතික විදුලි බල පද්ධතියට ඒ සෝලා පැනල් වලින් මෙගාවොට් කීයක් දැන් එකතු කරගන්නවද? ඒක ඇබ්සෝබ් කරගෙන තියෙන විදිය මොකක්ද? ඒව කිසි දෙයක් නැහැ. ඒ කියන්නේ මේ තියෙන්නේ ප්‍රශ්නේ දැන් පුනර්ජනනීය බල ශක්තිය ගැන කතාවක්. ඒ ඉස්සර විදුලි බල හා බල ශක්තිය අමාත්‍යංශය. ඊට පස්සේ මේක වෙනස් වුණා. පුනර්ජනනීය පැත්තට වෙනස් වුණා. ඒ කතාවක් ආවා එහෙම. එහෙම කරන්ට් එක හදා ගන්න ඕනේ කියලා. ඇත්තටම දැන් කරන්ට් එකේ වියදම අඩුයි. සෝලා පවර් වලින් ගන්න ඒකකයක් සාමාන්‍යයෙන් 12ක් විතර වෙන්නේ. දැන්ටත් 12යි. ඒ කියන්නේ ටෙන්ඩර් වලදී ගත්ත ගණන් වල මම මේ කියන්නේ. ඒතර දැන් ඔය දැන් ගන්න යන ඒවා. දැන් මේ පවුගේ සැරේම ගත්ත ඒවා. ඔය බිඳ වැටෙනකොට ගන්න ඒවා. දැනුත් 100ක් ඔන්න කෝල් කරලා තියෙනවා. අලුතෙන් 100ක් ගන්න. හොඳ ඒ ගන්න යනේවා 25යි 30යි 35යි දැන් 45ටත් අරන් තියෙනවා. පහුගිය කාලෙම මේවා අපි මාධ්‍ය සාකච්ඡා තියලා හෙළිදරව් කරා පාරිභෝගික සංවිධානයක් විදියට. ඇයි මෙහෙම ගන්න කියලා? අර මෙතුමා සැක කරානේ. සැක කරනව නෙමෙයි. මේක ඉතිහාසය හොයලා බලද්දී අර සමහර ගීත ගැලපෙනවා වගේ මේක මේ ගීත ඉතිහාසය ගැලපෙනවා වගේ මේක හැමතිස්සෙම හරියටම මේ මේ මෙහෙම පවර් කට් එකක් ගිහලා ටික දවසකින් 100ක් 150ක් ගන්නවා සල්ලි වලට. හරිද? එතකොට සමහර වෙලාවට මේකේ කොන්දේසි වල තියෙනවා තරංගකාරී ටෙන්ඩර් පටිපාටියක් යටතේ ලබා ගත යුතුයි කියලා. ඔබතුමාගේ වක්‍රාකාරව එන්නේ මේ බිඳ වැටීම සැලසුම් සහගතව සිදු කරලා මේ විදුලිය මිලදී ගැනීම සඳහා මේ යන්නේ කියලාද? මම කියන්නේ පහුගිය කාලේ මට මේක එහෙම කියන්න බෑ තාම. තහවුරු කරන්න බෑනේ. يعني මේක නිශ්චිත කාරණා මත නෙමෙයි තියෙන්නේ. අපි නෙමෙයි මේ වැඩේ කරන්නේ. නමුත් ඉතිහාසයේ හොයලා බලද්දී විදුලි බිඳ වැටීමකට පස්සේ හැමතිස්සෙම කරන් ඒ සල්ලි වලට අරන් තියෙනවා. ඒක ඉතින් ප්‍රශ්නේ. ඒකින්ද ඒක කොහොම සිද්ධ වෙනවද මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. ඒකේ යාන්ත්‍රණය හිලිදරව් කරන්න තරම් අපි දක්ෂ නැහැ. අපි පාරිභෝගිකයනේ. හරිද? ඒකින්ද අපි මේක ඇතුළේ ඉතහැර නෙමෙයි අපිට තේරෙන්නේ නැහැ මේක. අපිට තේරෙන එකම දේ තමයි පොඩි කාලකින් විදුලි බිඳ වැටලා පොඩි කාලකින් සල්ලි වලට ගන්නවා. ඒ ගන්නේ ගල්ලංගුරු ඩීසල්. ඒකින්ද මේ ගල්ලංගුරු ඩීසල් තමයි මේ කතාව තියෙන්නේ. එතකොට මේක මම කියන්නේ හැම පාරිභෝගික හැටියට ඉතාම වේදනාවෙන් ඉන්න ප්‍රශ්නයක් තියෙනවා. මෙතුමා මේ ප්‍රශ්නේ කතා කරා යම් ප්‍රමාණයකට. ඒ වේදනාවෙන් ඉන්න ප්‍රශ්නේ තමයි මේ සර්විස් එක. දැන් මේ පඩි ගන්නවා අරම මේ ඔක්කොම පඩි ප්‍රශ්න වෘත්තීය සමිති ගැටළු අරම මේවා අත්ත මම පිළිගන්නවා. මොකද්ද කාර්මිකයෝ ඉතාම වෙහෙසකර අත්දැකීමක් ලැබලා සාමාන්‍යයෙන් මම දන්න පර්යේෂණ ප්‍රතිඵලවලට අනුව කාර්මිකයෝ 10කට ආසන්න ප්‍රමාණයක් මිය යනවා. මේ අකාර්යක්ෂමතාවයේ හිඳ අවුරුද්දකට. මේක දැනගන්න ඕනේ පාරිභෝගිකයෝ. මිය යනවා. ඒ කියන්නේ මොනවාද? සේෆ්ටි ෂූස්, ඒ වගේ ප්‍රශ්න. එක එක ගැටලු ඒගොල්ලන්. ඒගොල්ලන්ට ඇඳුම් පැළඳුම්, මේගොල්ලන්ව ආරක්ෂා කරන විදිය. මේවා හින්දා මිය යනවා. ඒක හරි. ඒත් අහිංසක දුප්පත් මිනිස්සු තමයි. ඒත් අහිංසක මිනිස්සු පාරිභෝගිකයෝ තමයි මිය යන්නේ. සේවකයෝ වුණාට. නමුත් මම කියන්නේ ඒ මොනව වුණත් මේ වැටුප් තලයට වඩා වැටුප් ප්‍රශ්න වැටුප් වැඩි කර ආරක මේකට වඩා ප්‍රශ්න ගොඩක් තියෙනවා මේකත්. මේකේ මාෆියාවේ ප්‍රධානම දේ තමයි මෙන්න මේ දේශපාලඥයෝ කියපු දූෂිත දේශපාලඥයෝයි අර මම කෙලින්ම කියන ඉංජිනේරු මාෆියාවයි එකතු වෙලා සස්ටේන් පුනර්ජනනීය බල ශක්තියට ලංකාව අරගෙන යන්න ඉඩ දෙන්නේ නැහැ. පාරිභෝගික හැටි තියෙන වේදනාව ඒක. දැන් මට මගේ යාළුවෝ හම්බුලා කියලා දිනවා සෝලා පවර් කරන්න. මං හිතන්නේ හැමෝටම ඇති ඒ වගේ යාළුවෝ සෝලා පවර් කරන්නයි කියලා දිනවා. මේ සෝලා පවර් පැනල් එකක් හයි කරලා ඒක අපේ කරන්ට් එකත් අපි අරගෙන අපිට ඕන ප්‍රයෝජනේ ඉතුරු ටික විදුලි බල මණ්ඩලයට විකුණත හැකි නියමයි ආදායමකුත් එනවා කියලා. ඔය සමහර ගහපු අය මුල් කාලේ යුනිට් ගහපු අය. ඉතින් අපිත් හරි ආසාවෙන් හිටියේ අපේ ගෙදර වහලෙකට ඒ ජාතිය එකක් ගහගන්න. හරි? ඉතින් අර ජාතිය ADB ප්‍රොජෙක්ට් ඇවිල්ලා සල්ලි ඇවිල්ලා ලංකාවට අනේ ගහලා දෙන්න බෑ.
මේ ළඟදී මගේ Facebook මේ සමාජ මාධ්‍ය සම්බන්ධ වෙලා එක ගාල්ලේ හිතවතෙක් එයා කියනවා අපි අලුත් යෝජනාවක් කරමුද මේ ආණ්ඩුවට එයා කියපු යෝජනාව ළමයි 4 දෙනාට වැඩි ඉන්න එයාට ළමයි 4 දෙනෙක් ඉන්නවා 4 දෙනාට වැඩි ඉන්න පවුල් වලට මේ જાති සෝලා පැනල් එකක් ගහලා දීලා අඩු ගානේ විදුලි බිලවත් ඉතුරු කරලා දෙන්න කියලා හරි ඒ කියන්නේ ළමයි 4 දෙනාට එයාගේ යෝජනාව ඒක ඊට මම මේ කියන්නේ එහෙම මිනිස්සු හිතනවා මේ රටේ මිනිස්සු හැමදාම නිදා ගන්න යනකොට කල්පනා කරනවා කරන් බිල ගැන ඒ කරන් බිල ලොකුයි ගොඩක් මිනිස්සුන්ට ෆෑන් පාවිච්චි කරන්නේ නැහැ ඒසී පාවිච්චි කරන්නේ නැහැ මදුරු කකා පුදියන්නේ මිනිස්සු ඒක හිඳ මම මේ කියන්නේ කරන් බිල වැඩි මතක් දෙන්න ඔබතුමා සෝලා පවර් ගැන කතා කරපු නිසා ඒ කතාව සම්පූර්ණ ඇත්තක් තියෙනවා පසුගිය වර්ෂයේ කැබිනට් අනුමැතිය යටතේ බලාගාර ගණනාවක් සූර්ය බල පද්ධති විදියට මෙගාවට් පසුගිය වර්ෂයන් ඔබ සඳහන් කරන්නේ පසුගිය රජය සමයේදී ඔව් එහෙම නැත්නම් කැබිනට් අනුමැතිය හම්බෙලා තියෙනවා ඒකේ කැබිනට් ඔබ්සර්වේෂන් සඳහන් වෙලා තියෙනවා ඒකෝර මේකේ බලාගාර ගණනාවක් සූර්ය බලයෙන් ගන්න පුළුවන් කියලා තියෙනවා තාමත් මේවා අවසනාවකට පද්ධතියට එකතු වෙලා නැහැ මේ සම්බන්ධයෙන් අපි දිගින් දිගටම වෘත්ති සමිතිය විදියට පාලන අධිකාරියත් එක්ක කතා කරනවා නමුත් අපගේ වෘත්ති සමිතිය ඒ වපසරිය තුල මේවට මැදිහත් වීම වෙන්න පුළුවන් ප්‍රමාණය ඉතාමත්ම සීමිත වෙලා තියෙනවා නමුත් මේ නිෂ්පාදන විදුලිය නිපැදවීමේදී වෙන පාඩු අවම කර ගැනීම සඳහා මේ වැනි විකල්ප බලශක්තියින් වලට යෑම රජයේ ප්‍රතිපත්තිය වගේම කැබිනට් අනුමැතියත් ලැබිලා තියෙන මේ බලාගාර ඉක්මනින්ම කළ යුතු බව අපිද පිළිගන්න කරුණු. ඔබතුමාගේ අවස්ථාව ලබා ගන්නවා. ඔව් ඇත්තටම ගත්තොත් එහෙම පහුගිය කාලේ අනුමැතිය ලැබිලා තියෙන බලාගාරවත් ඉදි කළා නැහැ. දැන් ඔබතුමා දන්නවා ඇති විදුලි අධිකාරිවරයෙක් හැටියට මේ කෙලවර පිටියේ LNG බලාගාරය ඉදි කරේ නැහැ. මේ තින් කෙලවර පිටියේ LNG බලාගාරය. ගාල්ල වාච් එක මන්නාරම සුලම් බලාගාරය. තාප විදුලි බලාගාරය. සූර්ය බලයෙන් 1400 මෙගාවොට් හදනවායි කියලා තිබ්බා. හදලා නැහැ. ඇත්තටම මේ එක දිගටම මේ කරන්න ඕන වැඩ ටික එකක්වත් කරන්නේ නැතුව ඇත්තටම ඉංජිනේරුව 1000ක් ඉඳගෙන අපි පාරිභෝගික හැටියට අපිට හිතෙන්නේ මේගොල්ලෝගේ සැලසුම් තාත් එක දෙන්න මොනවායි කයිතිය කෙටි මැදයක් උතුම් ඔව් කෙටි මැදයක් තියෙනවා කරනවා නම් එතනදිත් ඔබතුමා සඳහන් කරා ගාල්ල ප්‍රදේශයේ බලාගාරය තාම දියලා නැහැ කියලා මේ පැහැදිලිම සත්‍යයක් තියෙනවා මොකද ඇම්බිලි සදන් බෙල්ට් එකට එහෙම නැත්නම් දකුණු පළාතට විදුලිය සැපයීම සඳහා ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වෙනවා ගාල්ල ප්‍රදේශයේ බලාගාරයක් ඉදිකිරීම එය ඇඹිලි පිටියේ ආසන්නයේ පුද්ගලික බලාගාරයක් ඉදිබෙමින් එය ඒ ආයු කාලයත් ඉක්මවා තාම විදුලිය කෙටි විදුලි බිල ගැනීම විදියට විදුලිය ගන්නවා නමුත් 2016 වසරේ ඉඳන් ඔකට පොඩි දෙයක් මම එකතු කරන්නද ඔය 2016දී ඔය ඇඹිලි පිටියේ බලාගාරය රජයට පවර ගන්න කියලා කැබිනට් අනුමැතියක් හම්බෙනව නේද ඔව් නමුත් ඒ ක්‍රියාත්මක වෙලා නැහැ නේද විදුලි බල මණ්ඩලයේ පැත්තෙන් තාම මොකද මේ ඔකට කිට්ටම් මැදිහත් වෙන මොකද අර වැටුප් ප්‍රශ්න වගේ ගොඩක් පොඩි අපිට අයිතියක් තියෙනවා මොකද අපි තමයි ඕක සම්බන්ධයෙන් අර පහුගිය ජනාධිපතිතුමා දැම්ම අර ඒ කාලේ වෙච්ච දූෂණ සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් එකක් දැම්මනේ ඒකට පැමිණිලි කළා මොකද ඔය ඇසම්බලි පිළි බලාගාරය සම්බන්ධයෙන් ඕක ඇත්තටම ඔක මිලදී ගන්න තිබ්බ ඒ කියන්නේ ආන් ඒ කියන්නේ බෝඩ් එකට ගන්න කියලා ආපු ගාන මිලියන මම 2300 ගාන 300 350 වගේ ඒ කියන්නේ ඒ අයිතිකාරයා මේ අපේ රජයේ ඇස්තිමේන්තුව ඊපස්සේ ඒ අදාළ සමාගම කෝ මිලියන 2450යි මිලියන 100 වෙනස තිබ්බේ ඔය 100 කේවල් කරන්න නැතුව මාසෙකට මිලියන 75 ගානේ අද මේ වේලට අවුරුදු 5ක් මිලියන 4000 ගානක් ගෙවන කැපැසිටි චාර්ජස් විතරයි හරිද ඒ කියන්නේ මේ මේ මේවා ඇත්තම හැබැයි ඕකේ ඕකේ තව එක කතන්දරයක් තියෙන එකත් කියන්න ඕනේ මේක සම්බන්ධයෙන් විදුලි මණ්ඩලයේ එක ඉංජිනේරු මහත්මයෙක් විශේෂයෙන්ම නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයෙක් මේ ගියුස්ම ගහන්න විරුද්ධ වුණා හරිද එතකොට ඒ පුද්ගලයාව ඒ මහත්මයාව මේ කට්ටිය මුලින්ම ඉන්ටඩික් කළා හරිද ඉන්ටඩික් කළා ඒත් චෝදනා ගත්තට පස්සේ මේ 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 හොරකමන් නවත්තලා උත්සාහ කරන මිනිස්සු ඉන්ටඩික් කළේ මේ ටැක්ස් පණිවිඩයක් ගහන්න යවපු එක එහි වගේ දාලා අදටත් එතුමාට ප්‍රොමෝෂන් එක නැහැ. අපේ කළු මහත්මයා ඔබතුමාගේ අවස්ථාව ලබා ගන්න. ඔව් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මම ඒකයි කියන්නේ දැන් පඩිය වැඩි කර ගැනීම සම්බන්ධ ප්‍රශ්නේ මතුවෙන්නේ මේක දැන් සමහර අයට හිතෙන්න පුළුවන් අයියෝ මේක මේ හින කුහකකමක් නේ මිනිස්සුන්ට පඩියක් දුන්නහම මොකද වෙන්නේ කියලා දැන් මේක ප්‍රශ්න කරනකොට. දැන් මම මේ කියන්නේ ඒකයි. දැන් අපිට පවා ඒක දැනෙන්නේ මෙච්චර පඩි ගන්නවා අපිට අදාළ සර්විස් එක වෙන්නේ නැති හින්දා. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම නැතුව මේ පඩි ගන්න ප්‍රමාණය පිළිබඳ ගැටලුවක් ඇත්තටම මේ ලක්ෂ කීයද කියලා අපි නම් හොයන්න යන්නේ නැහැ පාරිභෝගික හැටි අපිට ඕනේ නැහැ ඒක. අපිට අවශ්‍ය පාරිභෝගික සංවිධානයක් ඇසර අපි ඉල්ලන්නේ
මේ බ්ලැක්අවුට් වෙනවා එකම හේතු පද්ධතියක් ඇතුළේ මේවා සිද්ධ වෙන්නේ. එකම හේතුව අර සාමාන්‍ය කතාවක් තියෙනවා. මම ඉංජිනේරුවන්ට විශේෂයෙන් කියන්නේ මේ වැඩසටහන බලන් ඉන්න. මට හරි වේදනාවෙන් ඉන්නේ ඉංජිනේරු මහතුරු දෙන්නෙක් හරි මෙතනට ආව නම් මම හරි ආදරේ ඇත්තට මේ වෙලාවේ. මොකද අපිත් බලාපොරොත්තු වෙන සිටිය උන්ගේ නියෝජන නමුත් ඔන්නේ නියෝජන. ඔව් විශේෂයෙන් මම මේ කියන්නේ එකම වැරද්ද දෙපක් එකම විදිහට සිද්ධ වෙද්දි මොකද්ද වෙන්නේ? එක්කෝ එක ඛේදවාචකයක්. අර්බුදයක් නෙමෙයි ඛේදවාචකයක්. එහෙම නැත්තම් සමච්චලයක්. විහිළුවක්. ඇත්තනම් පාරිභෝගික හැටියට අපි මේ විහිළුකාරයෝ ටිකක් මේ පාලනය කරන තවත් විනාඩි 3ක කාලයක් තිබෙනවා. ඔව් විහිළුකාරයෝ ටිකක් පාලනය කරන විදුලි බල ක්‍රියාන්විතයකද ඉන්නේ කියලා වගේ හිතෙනවා. නැත්තම් ඛේදවාචකයක් ඇතුළට අපි දාලානේ තියෙන්නේ. දැන් එක වෙලාවක මට හිතුණා දැන් සහරා මොහොතක් දෙන්න. ඉතා සුළු මෙදිහත්වීමක් කරන දැන් එක පැත්තකින් අර මේ ওই වැටුප් ප්‍රශ්නේ සම්බන්ධයෙන් අපි අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත්තනේ. අපි අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත්තේ මේ කාටවත් වැටුප් වෙදින නවත්තන්න නෙමෙයි. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. මොකද සමහරවිට ඉංජිනේරු මහත්වරුත්ලා ඉන්නවා මේ අපි ඔවුන්ගේ වැටුප් වැඩි කරන නැවතුවා කියලා. එහෙම එකක් නෙමෙයි. පළවෙනි දේ තමයි විදුල මණ්ඩලයේ නීතියක් නැතිකම. මේ මේක ලොකුවට අභ්‍යන්තරව කතා කළා නම් ඒක ලොකුවට කතා කරන්න පුළුවන්. මම ඒක කියන්නේ විශේෂයෙන්ම දැන් අපේ සමහර සේවක හිතා ඉන්නේ තියෙන මේ අපි වැටුප් දැන් මොකද මිනිස්සු කැමති වැටුප් වලට. දැන් මේ දැන් කළුම් මහත්මයා කියන්නේ වැටුප් ඔය කට්ටිය වැටුප් වලට සටන් කරනවා. ඒකෝට දැන් අපි විදුල මණ්ඩලයේ වෘත්ති සමිතියකදී අපි කොයි වෙලාවකවත් මේ වැටුප් වැඩි කරගැනීම අපේ සටනක් තමයි. මොකද අපි බලෙන්දී සේවකයන් වැටුප් වැඩි කරන වෘත්ති සමිතිය සටන් කරනවා. හැබැයි අපි මේ මැදිහත් වීමුනේ නීති විරෝධී කටයුතු කරනවා. මොකද අපි දන්නව පළවෙනිදී තමයි ආයතනික නීතිය රැකෙන්න ඕනේ. රටක නීතියක් තියෙන්න ඕනේ. අපි උපරිම උත්සාහ කරන්නේ නීතිය රකින්න. අද වෙනකොට මේ සියලු සිද්ධීම් එක්ක මේ බ්ලැක්අවුට් එක ප්‍රශ්නේ වුණත් අවසාන කතාවලුත් එහෙම නීතියක් නැති ප්‍රශ්නේ තියෙනවා. මොකද මේ ඔය අදාළ විදුලි අධිකාරීවරයාට චෝදනා එල්ල කරන්න කිසිම මම හිතන්නේ මූලික විමර්ශනයක්වත් කළා නැහැ. අපි කතා අරමුණ පිළිබඳ ඊළඟ වටේදී ඔබතුමාට අවස්ථාවක් තිබෙනවා. ඔබතුමාට අවසන් විනාඩි 3 ක්‍රියාත්මක කරන්න. විනාඩි 3. ඔය එතකොට මම කියන්න ගියේ දැන් මේකේ මේ වාකියුත් අහ වෙනවනේ මේ කමිටුව දාලා මොකක් හරි ක්‍රමයකට කමිටුවට කලින් උත්වක් කියුත් කියලා කිව්වා. මම මේ කියන්නේ ඒකේ වෙච්ච දේ තමයි ওই පහුගිය කාලේ ගාල්ල ප්‍රදේශයේ හමුදාාරිය පුහුණු වාහනයකට අදිවැලැති කම්බියක් වැටිලා මාලකලා ඔයගොල්ලෝ විදුලවල මණ්ඩලයේ ඉන්න හින්දා දන්නෝ වැටිලා මේ හානි වුණා. ඒ කියන්නේ ජීවිත නැති වුණා. එවලේ මේ ලේනෙක් පැනලයි කියලා තමයි මේ ප්‍රවෘත්ති වල එහෙම බල වුණේ. එතකොට අයිතිකාරයා දැන් ලේනා ඇත්තටම මේ ස්වභාවික ක්‍රියාවලියක් නේ. දැන් කාටු කවුරුත් නැහැ ලේනා ගෙනල්ලා දාන්නේ නැහැ නේ කවුරුත්. එතකොට ලේනා තමයි හේතුව. ඒ කියන්නේ අදිබලදී කම්බිය කඩා වැටිච්ච එකේ හේතුව වෙලා තියෙන්නේ ලේනා. ලේනා හින්දා ටිප් වෙලා දැන් ඒක තමයි දැන් අපිටත් කිව්වේ මේ ප්‍රවෘත්ති ආපු වෙලාවේ. එතකොට තනි මිනිහෙක්ට මම අහන්නේ ඔබතුමාගේ විශේෂයෙන් මේක දැනගන්නත් ඕන මම. විදුලි අධිකාරීවරයෙක්ට පුළුවන් ද එතකොට හෙටත් ඒ වගේ අත්තරද්දක් වෙන්න පුළුවන්? ඒ කියන්නේ සාමාන්‍ය දෙයක් නෙවෙයි හෙට අත්තරද්දක් වෙන එක. ඒතකොට ආරක්ෂණ පද්ධති නැද්ද? එහෙම අත්තරද්දක් වුණාම මුළු ලංකාවේම ලයිට් නැතුව ලයිට් කැපෙන එක නවත්තන්න පුළුවන් ජාති. ආරක්ෂණ පද්ධති වල නෙමෙයි ඒවා තියෙන්නේ. ඒතකොට අර වරගාන ලොකු සල්ලි ප්‍රමාණයක් වියදම් කළා 2018 වෙනකොට බත්තර මුල්ලේ විශේෂ අර පද්ධති ඒකකේ හැදුවේ පාලන පද්ධති ඒකකේ. එතකොට ඒකේ ඉන්න ඉංජිනේරුවෝගේ කාර්යභාරය මේක එහෙම වුණාම වළක්වන එකද නැත්නම් ඒ ආරක්ෂණ පද්ධති කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අපිට මේක තේරෙන්නේ නැහැ. ඇත්තටම පාරිභෝගික හැටියට අපි මේ විෂය ගැන දන්නේ නැහැ. මේ තාක්ෂණික විෂය ගැන. හැබැයි අපි දන්නවා මේ අවුරුදු ගාණක් තිස්සේ එකම වැරද්ද සිද්ධ වෙමින් යනවා. ඒ ඇස්සේ හැම තිස්සෙම අපි දන්නවා අපේ රටට නියගයක් එනවා. එතකොට අපේ ජලවිදුලි බලාගාරවලට වතුර නැතුව වතුර ස්ටෝර් කරගන්න බැරුව ඒ වගේ එන ධාරිතාවය අඩු වෙනවා. ඒකත් අපි දන්නවා යම් කාලකදී හැම කාලකම නියගයක් වෙනවා කියලා ලංකාවට. මොකද මගේ අවසන් වෙනවා. එතකොට මම කියන්නේ මේවා මේ ඒක මේ හදිස්සියේ සිද්ධ වෙන ප්‍රශ්න නෙමෙයි. මේවා හැමතිස්සෙම සිද්ධ වෙන දේවල්. ඉතින් හැමතිස්සෙම සිද්ධ වෙන දේවල් වලට උත්තර හොයන්න බැයිද? සාමාන්‍යයෙන් පහේ ශිෂ්‍යත් දරුවෙක්ගේ ඇහුවත් කියයි ඔය හැමතිස්සෙම සිද්ධ වෙන දේවල් වලට උත්තර තියෙනවා හැමතිස්සෙම. ඒකට උත්තර නැති ප්‍රශ්න නෙමෙයි. අපි අවසන් කරන්නේ කියන්නේ අනිවාර්යයෙන්ම මේවා සාකච්ඡා කරලා මාධ්‍යට ගෙනලා හෙළිදරව් කරලා ජනතාව ඉදිරියට අරන් යන්න ඕනේ. ජනතාව මේව දැනගන්න ඕනේ. මේව අහගෙන ජනතාව මේ ඇත්තටම තියෙන්නේ මම මේ කියන්නේ මේ මාෆියාව ඇතුලේ සිද්ධ වෙන කටයුතු. ඒ කියන්නේ මේ මාෆියාව පරද්දනකම් කවදාකවත් ලංකාවේ විදුලි බල පද්ධතියට සෙතක් වෙන්නේ නැහැ. බොහොම ස්තුතියි ඔබතුමාට. අපි කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු මේ සංවාදාත්මක වටේ අවසන් අවස්ථාව යමු වන්නේ තාක්ෂණික ඉංජිනේරු සහ අධිකාරී සංගමේ සභාපති නිශාන්ත මහත්මයාට. නිශාන්ත මහත්මයාගෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ විදුලි බිඳ වැටීමේ ක්‍රියාවලිය කියන විදිහට සිද්ධ වුණාද, කොතනද අඩුවක් වුණේ, මොකක්ද මේ කියන්නේ ඉංජිනේරුවරුන් කියන සීළු දේවල් වලට ඔබතුමාගෙන් උත්තරයක් අපි බලාපොරොත්තු වෙනවා. ඊට ප්‍රථම කෙටි විරාමයක් ලබා ගැනීම.